ඔන්න පුංචි යාළුවනේ නැන්ද අදත් තවත් අලුත් කතාවක් අරගෙන ආවා. පුංචි යාළුවා ආසනම් මේ වගේ කතන්දර දිගටම අහන්න, ඒ වගේම බලන්න, අපේ කතන්දර වලට හඬ කවන්න දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා සෙල්ලම් ගෙදර සමාජිකයෙක් වෙන්න. එහෙනම් බලමු අද කතාව මොකක්ද කියලා. හොඳ මකර යාළු. ඔන්න පුංචි යාළුවනේ හොඳ යාළුව දෙන්නෙක් හිටියා. මගේ පුංචි යාළුවන්ටත් ඉන්නවද හොඳම යාළුවෙක්? එහෙනම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා කවුද ඔයාලගේ හොඳම යාළුවා කියලා කමෙන්ට් කරන්නකෝ. හරි. දැන් මේ හොඳ යාළුව දෙන්න නම් මකරු දෙන්නෙක්. මකරු කිව්වම බයත් හිතනවා නේද? හැබැයි මේ දෙන්න නපුරු අය නෙවෙයි. හරිම හොඳයි. කාටවත් කරදරයක් හිරිහැරයක් එහෙම කළේ නැහැ. ඒ හින්දා හැමෝම මෙයාලා දෙන්නට ආදරේ කළා. එක්කෙනෙක් රතුපාටයි. එයාගේ නම එරල්. අනිත් එක්කෙනා දම්පාටයි. එයාගේ නම කයිඩා. මෙයාලා දෙන්න දවසක් ටිකක් දුර ගමනක් යන්න පිටත් වුණා. මගදී නොහිතපු විදියට තද වැස්සක් වැස්ස යාළුවනේ. මකරුන්ගේ ලොකුම ශක්තිය ගින්දර වුණාට එයාලගේ ලොකුම දුර්වලකම තමයි වැස්ස. මෙයාලට මේ තද වැස්සේ පියාඹන එක හරිම අමාරු වුණා. වැස්ස විතරක්ද විදුලිත් කෙටුවනේ යාළුවනේ. මෙයාලගේ තටුවලට විදුලියනුත් තද වැස්සෙනුත් තුවාල වෙන්න ගත්තා. එකපාරටම ගහපු තද අකුණකින් කයිඩගේ එක තටුවකට ලොකුවටම තුවාල වුණා. එයාව හුළඟට ඈතට ගහගෙන ගියා. එරල් කයිඩව බේරගන්න උත්සාහ කළා යාළුවනේ. ඒත් එයාට මුකුත්ම කරගන්න බැරි වුණා. මොකද අකුණු වැස්ස හුළං මේ සේරම එක්ක එයත් පියෑඹුවේ හරිම අමාරු වෙන්න නිසා. එරල් නම් කොහොම හරි ගොඩබිමට ආවා. ඒක කැලෑවක්. එයා එහි මෙහි හැම තැනම කයිඩව හෙව්වා. කයිඩා කයිඩා, ඔයාට ඇහෙනවද? ඔයා කොහිද ඉන්නේ? අනේ ඔයා කොහිද? කයිඩට ඒ කිසිම දෙයක් ඇහුනේ නෑ යාළුවනේ. කයිඩා තද සුළඟට ගහගෙන ඇවිල්ලා වැටිලා තිබ්බේ භයානක තැනකට. එතන තිබ්බ ලুকু ගුහාවක්. අනේ මං කොහෙද මේ ඉන්නේ? අනේ රල්, ඔයා කොහෙද? මට හරිම බයයි. අනේ රල්, ඉක්මනට එන්නකෝ. කයිඩා හැම අඬා එරල්ට කතා කළා. එතකොට මෙයාට අර ගුහාව ඇතුලෙන් මහා ලুকু ගිරවිල්ලක් ඇහුණා. ඒ ගුහාවේ හිටිය යාළුවනේ රතු සිංහයා. එයා තමයි ඒ කැලෑවේ හිටිය සත්තුන්ගේ නපුරුම, ඒ වගේම බලවත්ම කෙනා. එයාට යාළුවෝ කවුරුවත්ම හිටියේ නැහැ. මොකද එයා ඒ තරම්ම නපුරුයි. එයාට තිබුණා අමුතු බලයක් යාළුවනේ. ඒ තමයි වැස්සයි අකුණුයි පාලනය කරන්න පුළුවන් එක. රතු සිංහයා එයාගේ මේ වැසි අකුණු බලය පාවිච්චි කරලා පුංචි පුංචි සත්තු හැමෝටම කරදර කළා. ඒගොල්ලන්ව විහිළුවට ගත්තා. හැබැයි එයාට තව එක දෙයක් ලොකුවටම උමනා වෙලා තිබ්බා. ඒ තමයි ගින්දරවල බලය. වැස්සේ අකුණුවලයි බලය විතරක් මදි. ගින්දර පාලනය කරන්නත් පුළුවන් වුණා නම් මේ ලෝකෙම එයාට දිනන්න පුළුවන් කියලායි රතු සිංහයා හිතුවේ. ඉතින් මේ නපුරු සිංහයා ගුහාවෙන් එළියේ කවුරු හරි ඉන්නව ඇහිලා එළියට ආවා. එතකොට තමයි එයා දැක්කේ මකරෙක් එළියේ ඉන්නවා. ඒ කවුද දන්නවද යාළුවනේ? කයිඩා. ආ, මේ මකරෙක් නේද? නියමයි. මං හොය හොයා හිටපු කෙනා එනම් මට ලැබුණා. මොනවා? අනේ ඔයා ඔයා මොකටද මාව හෙව්වේ? අනේ හෙව්වද? මට මේ ලෝකේ අකුණු වලයි වැස්සයි බලය තියෙනවා. හැබැයි මට දැන් ඕනේ ගින්නේ බලය. ඒක මට කියලා දෙන්න පුළුවන් මකරෙක්ට විතරයි. එහෙනම් දැන් මට කියනවා, කොහොමද ඔය කටින් ගිනි පිබින්නේ? ඒක නම් කොහොමදවත් කියන්න බෑ. ඒක මකරෙක්ට අයිති දෙයක් මිසක් සිංහෙක්ට අයිති දෙයක් නෙවෙයි. මට මොනව කළත් මම ඒක නම් ඔහෙට කියන්නේ නෑ. ඔව්, කියන්නේ නෑ මයි. ආ, එහෙමද? තමුන් මට කටින් ගිනි පිඹිඩ හැටි කියලා දෙනකන් මම තමුන්ට යන්න දෙන්නේ නෑ. මම මේ ගුහාවේ තමුන්ව හිර කරනවා. අනේ එපා. එන්න මාව බේරගන්න.
අනේ කාට හරි මාව ඇහෙනවද මාව බේරගන්න කවුරුන් නැද්ද තමුන් කොච්චර කෑ ගැහුවත් කවුරුවත් මෙතනට එන්නේ නැහැ ඔන්න ඔය විදියට රතු සිංහයා කයිඩව එයාගේ ගුහාවේ හිර කළා කයිඩා හරීම දුකින් කරගන්න දෙයක් නැතිව හිටියා එරල්ට මොනවා වෙලා ඇතිද කියලා එයා කල්පනා කළා ඔයා අතරේ එරල් කැලෑවේ හැම තැනම කයිඩව හෙව්වා එහෙම යන අතරේ යාට හම්බුණා නුවණහාමි එරල් එයාගේ ප්‍රශ්නේ නුවණහාමිට කිව්වා නුවණහාමිට තේරුණා කයිඩට වෙලා තියෙන්නේ මොකක්ද කියලා එරල් අර ඈත පේන කන්දේ උඩ තියෙනව ගුහාවක් ඒ ගුහාවේ ඉන්නේ මේ කැලෑවේ නපුරුම සතා ඒ කියන්නේ රතු සිංහයා රතු සිංහයා ඕ රතු සිංහයා කියන්නේ මහා බලගතු කෙනෙක් එයාට පුළුවන් වැස්ස අකුණු පාලනය කරන්න ඒත් කොච්චර බලගතු වුණත් එයාගේ දුර්වලකමකුත් තියෙනවා දුර්වලකම ඒ මොකද්ද රතු සිංහයාට ඕනේ මේ ලෝකේ තියෙන හැමදේම තමන්ගේ අතට ගන්න ඒකට එයාට අවශ්‍යම දෙයක් තමයි ගින්නේ බලය එයාට ඒක ඉගෙන ගන්න පුළුවන් එකම එක සතෙක් විතරයි මේ ලෝකේ ඉන්නේ ඒ තමයි මකරු හරි හරි මට දැන් තේරෙනවා කයිඩා ඉන්න වැත්තේ ඔය කියන රතු සිංහයා ළඟ මම දැන්ම ගින්නියාව බේර ගන්නවා පොඩකින් එරල් මේක බොන්න මේකේ ශක්තියයි ඔයාගේ ශක්තියයි දෙකම එකතු වුණාම ඔයාට පුළුවන් ඒ නපුරු රතු සිංහයාගෙන් ඔයාගේ යාළුවම බේර ගන්න ඔබතුමාට බොහොම ස්තුතියි නුවණහාමි දුන්න ශක්තිපාණයක් දීලා එරල් කෙලින්ම ගියා රතු සිංහයා ඉන්න ගුහාවට යාළුවනේ ඒ අද්දිත් එයා දැක්ක කයිඩා ගුහාව ළඟ බැඳලා දාලා ඉන්නවා රතු සිංහයාත් පැත්තකින් හිටියා එරල් දෙපාරක් නොහිතා රතු සිංහයාට ගිහින් පාරක් කෙල්ල කළා ඒත් එක්කම රතු සිංහයාත් පෙරලා සටන් කළා යාළුවනේ එයා එයාගේ වැසි බලයයි අකුණු බලයයි ඔක්කොම පාවිච්චි කරා හැබැයි එරල් ඒ වෙලාවේ ඊට වඩා ශක්තිමත් වුණා එයා අන්තිමේ කොහොම හරි රතු සිංහයාව පැරද්දුවා ඊට පස්සේ කයිඩවත් බේරගත්තා ඔහෙට කොහෙන්ද ඔච්චර ශක්තියක් මෙච්චර කාලයකට මාව පරද්දන්න කාටවත් බැරි වුණා යාලුවා මම ආවේ මගේ හොඳම යාළුවා බේරගන්න අපේ යාළුකමින් ශක්තියෙන් ඔහේ පැරදුනේ ඔයාත් හොඳ යාළුවෙක් හොයාගන්න එතකොට ඔයාටත් පුළුවන් මේ ලෝකෙ ඉන්න ශක්තිමත්ම කෙනා වෙන්න එහෙම කියලා එරල් කයිඩා දෙන්න රතු සිංහයාගේ ගුහාවෙන් යන්න ගියා යාළුවනේ රතු සිංහයා එදා තේරුම් ගත්තා හොඳ යාළුවෙක්ගේ වටිනාකම එදා ඉඳන් එයත් කැලෑවට ගිහින් හැමෝම එක්ක හොඳින් හිටියා කාටවත් හිරියර කළෙත් නෑ ඉතින් මගේ පුංචි යාළුවනේ මේ කතාවෙන් පුංචි අපිට දෙන පාඩම මොකක්ද හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ඒ කියන්නේ හොඳ යාළුවෝ හොඳම යාළුවෙක් වෙන එකත් ඒ වගේම වැදගත් ඒක තමයි ජීවිතේ අපිට හම්බෙන ලොකුම ශක්තිය එහෙනම් අදට කතාව ඉවරයි මගේ පුංචි යාළුවොත් කැමති නම් නැන්දගේ කතන්දරවල චරිතවලට හඬකවන්න මෙන්න මේ පේන නම්බරයට ඔගලගේ හඬපටයක් නම ගම වයස එක්ක WhatsApp කරන්න නැත්නම් මේ පේන ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් කරන්න එහෙනම් ඉක්මනින්ම තවත් අලුත් කතාවකින් අපි මුණ ගැහෙමු ගිහින් එන්නා